ඇත්තම කතාව කියනවා නම් මේ සමීකරණේ විතරයි ඕගොල්ලෝ සල්ලනුවත් චලිතයේ යටතේ මතක තියාගන්න ඕනේ එකම සමීකරණය. මේ කැම්පස් එකේ හැමෝම වැඩ කරුත් ඉතින් හැමෝටම ඩිග්‍රී එක හම්බ වෙනවා. දැන් මේකේ හැමෝම වැඩ කරා කියලා හැමෝම කැම්පස් ගන්න නැහැනේ. යම් සුළු පිරිසක් නේ ගන්න. වැඩ කරන තැන තියෙන පොත් ටිකක් මම මේ ඕගොල්ලොන්ට ගත්තා මේ පෙන්නන්න එක ඔබ්ජෙක්ටිව් ෆිසික්ස් කියලා පොතක් තියෙනවා. අනිත් එක මෙතන තියෙනවා මේ යුනිවර්සිටි ෆිසික්ස් කියලා පොතක්. රයිට්. මෙතන මේ ඔසාමි මෙතන තව එකක් තියෙනවා මේ ඇඩ්වාන්ස් ඉන්ජිනියරින් මැතමැටික්ස්. ඒ කියන්නේ මේ දුප්පත් මිනිස්සෙකුට පොහසත් මිනිස්සෙක් උදව් කරලා ඒ එහෙම කරපු හින්දා දුප්පත් වුණ පොහසත් මිනිස්සෙක් ගැන අහලා තියෙනවා. හරි, දැන් ඔයගොල්ලෝ මේ සෙට් වෙන්නේ අපි මැත්ස් වලින් ෆිසික්ස් කියලා මේ පටන් අරන් යන වීඩියෝ සෙට් එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක. එතන මෙතනින් එහාට යන්න නම් මේ මතක තියාගන්න මේ මූලික කරුණු කීපයක් සපුරන්න ඕන අනිවාර්යයෙන්ම. පළවෙනි එක තමයි මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ සෙට් එක පිළිවෙලට බලාගෙන ඉන්න ඕන. මේ මැදින් පටන් අරන් කරගෙන යන්න එපා. වැඩි නොහිතන පැත්තකට යන්න පුළුවන්. මුල ඉඳලා පිළිවෙලට බලාගෙන ඉන්න ඕන පළවෙනි එක. දෙවැනි එක තමයි ඔයගොල්ලෝ මෙතනින් දැන් මම අද සරල රේඛීය චලිතයේ ගානක් හදනවා නම් හෝ සරල අනුවර්තීය චලිතයේ මොනවා හරි මැත්ස් වලින් හදනවා නම් ඒ කොටහා ඔයගොල්ලෝ බලන්න ඕන. හරිද? තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ කොටහෙන් ආපු පාස් පේපර් ප්‍රශ්න ටික සේරම භෞතික විද්‍යාවේ සාමාන්‍ය ක්‍රම වලට හැදුවට පස්සේ මතක තියන්න 1980 ඉඳලා මේ දක්වාව පාස් පේපර් MCQ ටික ඔක්කොම පිටුම සරල රේඛීය චලිතය යටතේ ඔයගොල්ලෝ හදලා ඉවර නම් මේ වෙද්දි අන්න මේකේ ඉතුරු ටික බලන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඒ කතන්දරේ කරන්න ඕන. තුන්වෙනි එක තමයි ඔයගොල්ලෝ අර මේ වගේ කතන්දරයක ඉන්න එපා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම ඇඟිල්ල දික් කරලා අන්න අතන හද තියෙනවා කියලා පෙන්වුවාම මේ හද දිහා බලන්නේ නැතුව ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා. ඒ කියන්නේ මේක මේ අමතර උදව්වක් ඔයගොල්ලන්ට. හරි. එහෙම කියලා මේ නිකන් අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ හරි මෙතන මේ ෆිසික්ස් වලට මැත්ස් තියනවා වගේ නිකන් අර නිකන් අමුතු ලෙවල් එකක ඕක හිතන්න එපා. රයිට්. ඒක එහෙම නෑ කියලා මම හිතනවා මේ මේ මගේ වීඩියෝස් බලන්නේ නෑ එහෙම හිතන පිරිසක් කියලා. හරි, මේ අර ඇත්ත කතාව තේරුම් ගන්න. මෙතන මේ මැත්ස් ළමයි එක්ක බයෝ ළමයින්ට කිසිම තරඟයක් නෑ. කිසිම තරඟයක් නෑ. අනිත් එක මේ තරග ගතිය තියෙන්නේ ඇත්තට මේ ලෙවල් වලනේ. ඔලු කැම්පස් ගියාම එහෙම තරගකාරී කතන්දරයක් නෙවෙයිනේ තියෙන්නේ. මේ ඒ ලෙවල් තරම් තීව්‍ර තරඟ විභාගයක් නෙමෙයි. ඒ කියන්නේ කොහොමත් තරඟ විභාගයක් නෙමෙයි. කැම්පස් එකේ හැමෝම වැඩ කරුත් ඉතින් හැමෝටම ඩිග්‍රී එක හම්බෙනවා. දැන් මේකේ හැමෝම වැඩ කරා කියලා හැමෝම කැම්පස් ගන්න නැහැනේ. යම් සුළු පිරිසක් නේ ගන්න. මේක තරඟ විභාගයක් තමයි. හැබැයි මතක තියාගන්න මේ බයෝ ළමයින්ට තියෙන ඊගොල්ලොන්ගේ සෙට් එකත් එක්ක පොඩි තරඟයක්. මැත්ස් ළමයින්ට තියෙන ඊගොල්ලොන්ගේ සෙට් එකත් එක්ක පොඩි තරඟයක්. අතරම මේක තරඟයක් කියලා හිතන්නේ නැතුව මේ තමන්ගේ හැකියාවන් තමන් පාඩුවේ ලකුණු 100 ගන්න අවශ්‍ය දේවල් ටික හදාගත්තා නම් වඩා හොඳයි. හරි, අනිත් එකව පාස් කරන්න ඕන කියලා හිතන්නේ නැතුව මොකද ඒකෙන් තමන්ට ස්ට්‍රෙස් එකකුත් එකතු වෙනවනේ. හරි, සරල කතන්දරේ තේරුම් ගන්න මුල ඉඳන් වීඩියෝස් ටික බලාගෙන ඉන්න ඕන. දෙවැනි එක තමයි මේ සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ මේක තේරුම් මුල් ටික බැලුවට කමක් නැහැ මේ වීඩියෝ එකේ. හැබැයි මම මේ කියන යම් කිසි පාඩමක් සම්බන්ධයෙන් කියන මැත්ස් කරුණු ඔයගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඊට කලින් සාමාන්‍ය භෞතික විද්‍යාත්මක ක්‍රම වලට පාස් පේපර්ස් ටික 80 ඉඳලා මේ දක්වා MCQ ටික අඩුම තරමේ ඉවර වෙලා තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි තේරුම් ගන්න මේ අමතර දෙයක් බලන්නේ ඔයගොල්ලෝ. රයිට්. ඉතින් මේ අමතරේ බලන එක වාසි වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි අර මේක අර මැත්ස් බයෝ කියන කතන්දරේ තේරුම් ගන්න ඒගොල්ලෝ දෙපැත්තට යන්නේ. ඒගොල්ලෝගේ රෑන්ක්ස් හැදෙන්නේ පවා දෙවිදියකට. හරි. එතන අපි දැන් අද කතාවට එමු. අද සීන් එකට එන්න හදන්නේ මේ කලණය. කලණේ මූලිකම කාරණේ අවකලනය. හරි. ඒ කියන්නේ මූලිකම කාරණේ නෙමෙයි. අවකලනය ගැන තමයි පොඩ්ඩක් මම මේ අද කතා කරන්න යන්නේ. එතකොට මෙහෙමයි කාරණේ. දැන් මේ මංගව මේ පොඩි පොත් වගේකුත් තියෙනවා මේ වැඩ කරන තැන තියෙන පොත් ටිකක් මම මේ ඔයගොල්ලොන්ට ගත්තා මේ පෙන්නන්න එක ඔබ්ජෙක්ටිව් ෆිසික්ස් කියලා පොතක් තියෙනවා. අනිත් එක මෙතන තියෙනවා මේ යුනිවර්සිටි ෆිසික්ස් කියලා පොතක්. රයිට්. එතකොට මේ ඔසාමි මෙතන තව එකක් තියෙනවා මේ ඇඩ්වාන්ස් ඉන්ජිනියරින් මැතමැටික්ස්. දැන් මේ දේවල් වල හරියද මේ දේවල් වල මේ ලස්සනට මේ භෞතික විද්‍යාව කියන එකේ මේ කරන්න පුළුවන් වැඩ හැම ගොඩක් මේ කතන්දර වල තියෙනවා. හරි, මේ ගොඩක් අභ්‍යාසයක් තියෙනවා. දැන් මේ යුනිවර්සිටි ෆිසික්ස් ඔබ්ජෙක්ටිව් ෆිසික්ස් කියන පොත් නම් ඇත්තටම ඒ ලෙවල් ලංකාවේ ඒ ලෙවල් ගොඩක් වෙලාවට ලංකාවේ ඒ ලෙවල් ගාවින් යන පොත් දෙකක්. හරි, එතකොට දැන් මම එහෙමනම් දැන් ඔය තැහෙන මේ පොත් මේ
අධ්‍යයනය කරා ඔගොල්ලොන්ට මේ මේකෙන් ටියුෂන් ක්ලාසස් පටන් ගන්න කලින් ඒලෙවල් ඉවර වෙලා. හරි. එතකොට මේ මම කියන්න යන්නේ ඔයගොල්ලොන්ට මේ හැම කතන්දරයකම මේ භෞතික විද්‍යාව ඒගොල්ලෝ යන්නේ මේ ලංකාවේ ලියවුණු පොත් නෙමේ. භෞතික විද්‍යාව ඒගොල්ලෝ යන්නේ මේ කලණයත් සම්බන්ධ කරගෙන. හරි. අවකලනය, අනුකලනය, සීමා ඒ වගේ කතන්දර මේ සම්බන්ධ කරගෙන තමයි යන්නේ. හරි. එතකොට මේ ඇත්තටම අර රියල් ලෝකේ ෆිසික්ස් එහෙම සෙට් වෙන්න ඕන. ඒ කියන්නේ කලණයත් එක්ක යන්න ඕන. එතකොට තමයි ඒකේ අර නියම ලස්සන පේන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙතන අහන සමහර අය මේ වෙද්දී ඔය භෞතික විද්‍යාවේ තියෙන සමහර සූත්‍ර එහෙම මේ ඔප්පු කරද්දී අපි කියනවා මේක අනුකලනයේ භාවිතයෙන් ඔප්පු කර ඇත කියලා එහෙමනේ. ඒතර ඔගොල්ලෝ හිතන්නකෝ මේ ඔප්පු කිරීමත් සහිතව කලණෙන් අපිට මේ පාඩම ඉගෙන ගන්න තිබ්බනම් මරු නේද? ආ එතකොට ඒක අර ඇත්තටම වදින ප්‍රතිශතයේ වැඩි නේද? අර අනන්තය ආශ්‍රිත සුළු කිරීම සම්බන්ධව දාලා මේ සූත්‍රය හරියට දැන් අපි අවමු පරිම කතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට විද්‍යුතේ පාඩමේ කතා කරනවා බාහිර ප්‍රතිරෝධයෙන් උපරිම විද්‍යුත් ශක්තියක් උත්සර්ජනය වෙන්න තියෙන ඕන අවශ්‍යතාව. ආලෝකයේදී කතා කරනවා අවම අපගමන කෝණ. හරි. ඒතර උපරිම තිරස්පරාස ඔය උපරිම අවම තියෙන කතන්දර එහෙම සමහර තැන්වලදී මේ මාර ලේසි අවකලනය අනුකලනය අවකලනය ඇසුරින් එහෙම තර්ක කරන එක. හරි. ඒතර සමහර සූත්‍ර අර මම කිව්වා වගේ රයිට් ඒතර කලණේ ආශ්‍රිතව ඒ ගොඩනැගීම සහිතව ඉගෙන ගන්න තිබ්බනම් මරු. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ ලංකාවේ රේඩියෝ වල ස්වභාවය අනුව අපි ඒක පැත්තකට දාලා ඒ ලෙවල් තියෙන විදිහට ඉගෙන ගන්න වෙලා තියෙනවා. හරි. හරි. එතකොට දැන් මේ වීඩියෝ එකේ මම කතා කරනවා මේ සරල රේඛීය චලිතය. එතකොට සරල අනුවර්ති චලිතය ගණන් අවකලනයේ දැනුම පාවිච්චි කරලා හදන්නේ කොහොමද කියලා. හරිද? ඒතර මැත්ස් ළමයින්ට කිසි අවුලක් නැතුව මේ කතන්දරේ තීරෙයි තීරෙන්න ඕන. බයෝ ළමයි ළමයි මේක විනාඩි 10කට අඩු කාලයක් යයි මම හිතන විදිහට. එතකොට මේ ඒගොල්ලෝ මේක බලන්න පොඩි වෙලාවක් නෑනේ බලන්න බලලා මේක නිකන් මේක ඉගෙන ගන්න එක. දැන් මම ගණන් කීපයක් හදද්දි මේ මේ මැත්ස් වලින් කරන සුළු කිරීම ඒක තමන්ට නිකන් ඉගෙන ගන්න එක මේ මරු වගේ හිතෙනවා නම් සාමාන්‍ය සාම්ප්‍රදායික භෞතික විද්‍යාව උසස් පෙළ රටාවලට හදනවට වඩා මෙහෙම හදන එක මරු වගේ හිතෙනවා නම් මම ඒ අවකලනය කියන ලොකු කොටසෙන් අපේ කොටසට අවශ්‍ය මේ ඒ සුළු කිරීම් ටික ඕගොල්ලොන්ට කියලා දෙන්නම් මේ වගේම වීඩියෝ එකකේ. හරි. ඒතර ඉතින් මට ඕගොල්ලොන්ගේ අදහස් ඕන. රයිට්. ඒතර මෙතන කමෙන්ට් එකක් දාන්න පුළුවන් නැත්නම් Telegram WhatsApp වල මට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් කරලා හම්බුන වෙලාවක කියන්න මේක මෙහෙමයි ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේ සුළු කිරීම් ටික කරන හැටි. හරි. උඩින් පාත් වුණා වගේ මම සුළු ක්‍රීම් ටිකක් කරනවා. ඒ ටික කරන හැටි කියලා දෙන්න අපිට කියන කතාව කියන්නේ. හරි. එතකොට ඒක තමයි පළවෙනි කාරණය. හරි. දෙවෙනි කාරණය තමයි ඔය මේ සමහර සූත්‍ර ඔප්පු කිරීම මෙහෙම. ඒක මැත්ස් ළමයි බයෝ ළමයි දෙකොල්ලටම අපි සූත්‍ර හැම අහමින් පාත් වුණා වගේ සමහර සූත්‍ර පාවිච්චි කරනවා ෆිසික්ස් වල. ඉතින් ඒවා ඔප්පු වෙන විදිහ කලණයේ සම්බන්ධව කරලා දැනගන්න ඕන නම් හරි මේ සමහර දේවලුත් මේ ওই දෝලන තරංග පාඩමේ මෙහෙමත් සමහර කතන්දර මේ මේක මෙහෙමයි කියලා අපි කෙලින්ම කියනවා. ඉතින් ඒක එහෙම කෙලින්ම කියන්න වෙනවා. හරි. ඉතින් මේ දේවල් එහෙම කියන එක මම මේ කියන සමහර දේවල් සමහර අයට මේ වෙලාවේ ඔළුවේ මැවෙනවා ඇති. හරි. එතකොට මේ සූත්‍රේම ඔප්පුනේ කොහොමද කියලා දැනගන්න ආස නම් ඒකත් ඔය පොඩි කමෙන්ට් එකක් හරි මට හම්බෙලා හරි හම්බුන වෙලාවක හරි කියන්න මේ මම එතකොට ඒව සම්බන්ධවත් ඉදිරියේ වීඩියෝ කිහිපයක් දාන්න. හරි. ඊටත් අමතරව ඔයගොල්ලොන්ට අවකලනය ගැන දැනගන්න ඕන නම් විශේෂයෙන් අපි කියන්නේ මේ මැත්ස් වල අවකලන ඉගෙනගෙන නැති කෙනෙක්ට කරන්න තියෙන හොඳම වැඩක් මොකද කියලා YouTube එකේ මේ අජන්ත සර්ගේ කම්බයින් මැත්ස් කරන අජන්ත දිසානායක සර්ගේ මේ YouTube channel එකේ හරි ලස්සන වීඩියෝ එකක් තියෙනවා මේ අවකලනේ හැඳින්වීම පැහැදිලි කරලා. හරි. ඒකේ පොඩි ගණන් කීපයකුත් හදනවා. මේ අද හදනවා වගේ ගණන් කීපයකුත් හදනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ මම description එකේ උන link එක දාලා තිනවා. ඒකට ගිහිල්ලා ඒ අවශ්‍යයිට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. හරිද? හරි එහෙනම් අපි වැඩේට සෙට් වෙමු. පළවෙනියට මේ වීඩියෝ එකේ දාන ගාන මෙන්න මේ දාන සල්ල රේඛීය චලිතය ගාන ඔයගොල්ලෝ සාමාන්‍ය ක්‍රමවලට හදන්න. සාමාන්‍ය ක්‍රමවලට හදලා එතනින් එහාට වීඩියෝ එක බලන්න. හරි දැන් මේ සමීකරණෙන් කියවෙන්නේ මේ දැන් කාලයත් එක්ක වස්තුවක මේ විස්ථාපනය වෙනස් වෙන විදියනේ. හරි. එතකොට දැන් ඕගොල්ලොන්ට මේ මෙතන කාලයේ බිඳුව දැම්මොත් මෙතනත් බිඳුවක් වෙනවා විස්ථාපනයේ බිඳුවක් වෙනවානේ. ඒ කියන්නේ මේක යොමු ලක්ෂයේ ඉඳලා මේ කාලයේ යොමු ලක්ෂයේ ඉඳලා වස්තුවේ චලිතය පටන් ගනිද්දී තමයි කාලයේ මයින්නත් පටන් අරන් තියෙන්නේ. මම කිව්වා ඕගොල්ලොන්ට මේ පාස් පේපර්ස් ටික එහෙම චලිතය ඉවර වුණාට පස්සේ මේ කතන්දරේ බලන්න කියලා. හරි. දැන් ඉතින් ඕකළු සාමාන්‍ය ක්‍රමයට මේකේ අර ඉතනින් අහන මොකද්ද හතරවෙනි තප්පරේදී වස්තුවේ ප්‍රවේගයයි වස්තුවේ ත්වරණයයි හොයන්නේ නැති සාමාන්‍ය ක්‍රමවලට.
එතෙන් ඕගොල්ලෝ දන්නවා අවකලනයේ යෙදීම් වල මම හිතන්නේ කරන්නේ දැමයි මම නිකම් බයෝ ළමයෙක් ඉන්නවා නිකම් බලාගෙන ඉන්න මේ ටික පස්සේ මේ කරන වැඩේ අර මම කිව්වා වගේ කරන වැඩේ ප්‍රතිඵලදායකයි නම් අන්න පොඩි අදහසක් දෙන්න ඊට පස්සේ මම මේක මේ සුළු කිරීම කොහොමද කරන්න කියලා ඊට පස්සේ ඒගොල්ලොන්ට කියලා දෙනවා හරි එතකොට මේ දැන් අවකලනයේ යෙදීම් වල එහෙම අපි කතා කරනවා නේද මේ විස්ථාපනයක් කාලයේ විශේෂයෙන් අවකලනය කරොත් ප්‍රවේගයක් එනවා කිය. ඒතර මට ලියන්න පුළුවන් නේද මෙතන ප්‍රවේගය සමානයි dx යට dt කියලා සිම්පල් ලියන්න පුළුවන්. ඒතර මේකේ අවකලනය මම ෂණිකව ලිව්වොත් 3 + 8t කියලා එනවා අවකලනය. ඒතර මේ වස්තුවේ ඔයගොල්ලෝ පැහැදිලි නේද වේගය වෙනස් වෙන්නේ 3 + 8t. එහෙම නැත්නම් 8t + 3 කියලා. මේ සමීකරණයේ හැටියට ඕගොල්ලොන්ට යම් කාලයකදී වස්තුවේ ඉන්න දුර හොයන්න පුළුවන්. ඒ වස්තුව අර යොමු ලක්ෂ්‍ය ඉඳලා කොච්චර විස්ථාපනයක් කරාද කියන එක හොයන්න පුළුවන්. තප්පර 10කදී වස්තුවේ අර පටන් ගත්ත තැන ඉඳන් කොච්චර විස්ථාපනයක් කරාද t තප්පර 10 දාන්න. එතකොට x ගියාගෙන් ඕගොල්ලොන්ට වස්තුවේ විස්ථාපන එනවා. ඉතින් ඒ වගේම හරි. එතන මේ අවකලනය කරලා ආපු මේ ප්‍රවේග සමීකරණයෙන් ඕගොල්ලොන්ට ගන්න පුළුවන් මොකක්ද? හරි. 8t + 3 ගුලුණද ගන්න පුළුවන් දැන් මේ t යම් අගයක් දැම්මොත් ඒ t ගේ ඒ අගයේදී වස්තුවේ ප්‍රවේගය මෙතනින් ගන්න පුළුවන් නේ හරි වස්තුවේ ප්‍රවේගය මෙතනින් ගන්න පුළුවන් ගානේ මම හිතන්නේ කියන්නේ 4 තප්පරය අවසානයේ 4 තප්පරය අවසානයේ වස්තුවේ විස්ථාපනය කියදැහුවොත් මෙතන t වෙනුවට 4 දාන්න. ඒතර දැන් 4 තප්පරය අවසානයේ වස්තුවේ ප්‍රවේගය කියදැහුවොත් මෙතන t වෙනුවට 4 දාන්න. t වෙනුවට 4 දැම්මොත් ඕගොල්ලොන්ට එනවා v = 8 * 4 + 3 කිය. කියද එතකොට 32යිද 32 35යිද කොහෙද 35යි ms ඍණයක. ඒතර මැත්ස් ළමයෙකුට මෙන්න මේ සුළුකි මැත්ස් ළමයෙකුට ඉතාම පොඩි අවකලනයේ සුළු කිරීමකින් මේක කරන්න පුළුවන්. හරි. ඉතින් ඒක අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාන්න උතනදී මේ ඒතර මේක ගත්තට පස්සේ මේක ගන්න එක විතරයි දැන් ඔන්න මැත්ස් කරන්න නැති ළමයෙකුට තියෙන ප්‍රශ්නේ. ගන්න හැටි මම කියලා දෙන්නම් කිව්වනේ. හරි. එතකොට මේ 3 + 8t කියන එක ෂණිකව ගන්න පුළුවන්. තප්පර දෙකකදී ගන්න පුළුවන්. ඊට පස්සේ t වෙනුවට 4 දාන එක තව තප්පරයකදී කරන්න පුළුවන්. කොහොම හරි තප්පර 5කදී මේක හොයලා ඉවරයි. හරි නේද කතා. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රවේගය සමීකරණේ v = 3 + 8t කියන කතන්දරේ කාලයේ විශේෂයෙන් තව පාරක් අවකලනය කරාම එන්න ඕන මොකක්ද? dv යර dt ගත්තොත් අපි එන්න ඕන ඔයගොල්ලෝ දන්නා ත්වරණය. ඔන්න ඕක එන්න ඕන. කියදෙන්නේ නියතයක අවකලනය අපි බිඳුවක් කියලා දානවා. බිඳුව ධන 8ක් කියලා එනවා. වෙන විදිහකින් කියනවා නම් ත්වරණය එනවා ඔයගොල්ලොන්ට 8ms² හරිද? ඒතර ත්වරණය එනවා මේක දෙපාරක් කාලයේ විශේෂන අවකලනය කරාම ත්වරණය 8ක් එනවා. ඒතර මේ සමස්ත ගානටම රෝම ඉලක්කම් 1 2ටම තප්පර 5ක් 6ක් විතර යන්නේ. හරි. දැන් මේක අහගන්න. දැන් මෙතනදී මේ මෙහිම දැන් මේක නිකන් අර ගානක් හදන වට ඉගෙන ගන්නවට වඩා ඊට අමතරව තව දෙයක් හිතුව ඔයගොල්ලෝ පේනවද මෙතන මේ කාලය යන්නේ t ගේ වර්ගයක් එකයි t ගේ පළවෙනි බලයක් නේ තියෙන්නේ. t ගේ උපරිම බලයකට තියෙන්නේ කාලයත් එක්ක සම්බන්ධ වෙන t ගේ වර්ගය. ඒතර t ගේ වර්ගය දෙපාරක් කාලයේ විශේෂයෙන් අවකලනය කරාම t ගේ වර්ගයක් උපරිම වශයෙන් තියෙන මේ සමීකරණය දෙපාරක් කාලයේ විශේෂයෙන් අවකලනය කරාම අපිට නියතයක් ආවනේ නේද? රොම් පොඩි දෙයක් කියන්නම් විශේෂයෙන් මැත්ස් ළමයෙකුට හිතන්න දෙයක්. ඔයගොල්ලොන්ට පැහැදිලිද මේ තියෙන්නේ එතකොට නියත ප්‍රවේගයේ sorry නියත ත්වරණයකින් යන වස්තුවක විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙන විදිය. t වල වර්ගයක් තියෙනකොට ත්වරණය තමයි නියත උනේ කාලයත් එක්ක ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වුණා. ඒතර මේ නියත ත්වරණයකින් යන වස්තුවක කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන විදිය තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. හරි. නියත ත්වරණයෙන් යන වස්තුවක්. ඒතර ඔයගොල්ලෝ මතකද උසස් පෙළ චලිත සමීකරණ අපිට දාන්න පුළුවන් සාමාන්‍යයෙන් නියත ත්වරණයකින් යන්න ඕනේ. එහෙම නැත්නම් නියත මන්දණයකින් යන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙන්න මෙතන දැන් කාලයක් විතරක් තිබ්බා කියලා t වර්ගයක් නැතුව හරියට s = ut සමීකරණයක් වගේ එකපාරක් අවකලනය කරාම කාලයේ විශේෂෙන් එන එන්නේ ප්‍රවේගයනේ. ප්‍රවේගයට එන්නේ නියත පදයක් නේද? එකපාරක් කාලයේ විශේෂෙන් අවකලනය කරා. එතකොට මොකද්ද හිතන්න පුළුවන් අර කාලයේ පළවෙනි බලයක් එක්කනම් විස්ථාපනය සම්බන්ධ වෙන්නේ මේක නියත ප්‍රවේගයෙන් යන එක. හරි. ඒතර කාලයේ දෙවෙනි බලයක් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනවා නම් මේක නියත ත්වරණයෙන් යන එකක්. කාලයේ තුන්වෙනි බලයක් එක්ක සම්බන්ධ වුණොත් ඕගොල්ලොන්ට පේන්න ඕන දෙපාරක් අවකලනය කරත් ඒක ත්වරණයට එන සමීකරණය ඇතුළෙත් කාලයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේක හිතන්නකෝ. නිකන් හිතන්න මෙතන 4 දැන් මේ ගාන හදලා ඉවරයි. 4 දැන් ඉතින් ආතල් එකක් ගන්න මේ. හරි ගානෙන් පොඩි ෆන් එකක් ගන්න. 4t ගණයක් තිබ්බා කියලා හිතන්න. හරි. එකපාරක් අවකලනය කරාම වේගය එනවා නේ.
එක පාරක් අවකලනය කරාම වේගය එනවා. වේගය කොහොමද ලියන්නේ? වේගය සමානයි මෙතන එනවා 3 ධන මේක අවකලනය කරාම කීයදෙන්නේ 12t වර්ගය. ඊට පස්සේ ත්වරණය. තව පාරක් මේක කාලය විශේෂයෙන් අවකලනය කරන්න. මෙතන එනවා බිඳුවක්. මෙතන එනවා 24t කියලා එනවා. ඔගලොන්ට පැහැදිලිද? ත්වරණය එනවා 24t. ඒ කියන්නේ කාලයත් එක්ක ත්වරණය වෙනස් වෙනවා. කාලයත් එක්ක ත්වරණය වෙනස් වෙනවා. විචල්්‍ය ත්වරණයකින් යනවා. එතකොට ඔයගොල්ලෝ දන්නව නේද? විචල්්‍ය ත්වරණයකින් යන කතන්දර වලට අපි චලිත සමීකරණ දාන්නේ නැහැ. එතකොට ඇයි ඒ හදන්නේ නැත්තේ? ඔයගොල්ලෝ දැන් තේරෙන්න ඕනේ ඒවා හදන්න මේ අවකලනයේ දැනුම පාවිච්චි කරලා අපිට ත්වරණය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරයේ සම්බන්ධයක් ගැනීමේ හැකියාවක්වත් අඩුම තරමේ තියෙන්න ඕනේ මේ වගේ දෙයක් හදාගෙන යන්න. පැහැදිලි නේද? එතකොට අර මම කිව්වේ රියල් ෆිසික්ස් වලදී කලනයේ දැනුම සම්බන්ධිතයි. හරි. අපි ඊළඟ කතන්දරයට සෙට් වෙමුද? හරි. බෝඩ් එකේ ලියලා තියෙනවා x a sin ωt කියලා සමීකරණයක්. ඒතර ඔයගොල්ලෝ මං හිතනවා දැන් මේ සරල අනුවත්ති චලිතය එහෙම හොඳට බලලා මේ පාස් පේපර්ස් ටිකත් හදලා තමයි මේක බලන්නේ කියලා. හරි. මේ මොකද්ද x a sin ωt? මේ මොකද්ද යම්කිසි කාලයකදී සරල අනුවත්ති චලිතය දෙන වස්තුවක විස්ථාපනයේ වෙනස් වෙන ආකාරයේ දක්වන සමීකරණය. ඇත්තම කතාව කියනවා නම් මේ සමීකරණේ විතරයි ඕගොල්ලෝ සරල අනුවත්ති චලිතයේ යටතේ මතක තියාගන්න ඕනේ එකම සමීකරණය. සාහනිත් ප්‍රස්ථාර ටික මතක තියාගන්න ඕනෙත් නැහැ. මේ අර සයින් කොස් ප්‍රස්ථාර දන්නවනම් මේ ඇසුරින් සේරම කතන්දර ටික ගොඩදාගන්න පුළුවන්. මේක විතරයි මතක තියාගන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඒකට අමතරව අවකලනයේ දැනුමක් තියෙන්න ඕන. හරි. පළවෙනි කාරණේ මම අර කලින් කිව්වා වගේ හරි මේක කාලයේ විශේෂයෙන් එකපාරක් අවකලනය කරාම ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙන සමීකරණ එනවා. හරි දැන් බලන්න මේක කාලයේ විශේෂයෙන් එකපාරක් අවකලනය කරාම ඒ කියන්නේ විස්තරය ඒක නියතයක්. එතන මේ sin ωt කාලයේ විශේෂයෙන් එකපාරක් අවකලනය කරාම එනවා cos ωt වාරයක් ඔමෙගානේ. දැන් මම මේක අවකලනය කියලා දෙන එකක් නෙමෙයි කරන්නේ ඈ. හරි මේකේ එකපාරක් කාලයේ විශේෂයෙන් අවකලනය කරාම එනවා cos ωt වාරයක් ඔමෙගා. මේකේ අවකලනය වාරයක් ඊට පස්සේ ඒක ගුණ කරනවානේ මේ ඇතුලේ පදේ අවකලනේ නේ. ආ එතකොට එනවා ඔයගොල්ලොන්ට ඒ වාරයක් cos ωt මේ ඒ වාරයක් cos ωt වාරයක් ඔමෙගා කියලා එනවා මේක එකපාරක් කාලයේ විශේෂයෙන් අවකලනය කරාම. හරි මේ පළවෙනි සමීකරණ එකපාරක් කාලයේ විශේෂයෙන් අවකලනය කරාම වේගය එනවා. අන්න ඕක ලියන්න පුළුවන් නේද ඔයගොල්ලොන්ට a ω cos ωt කිය. මේ මොකක්ද ආවේ? කාලයත් එක්ක වේගය වෙනස් වෙන සමීකරණයනේ. මේ අවකලනය කියන ක්‍රියාවලිය ඉතාම සරල කතන්දරයක් මේ සුළු කිරීම. ඉතින් එතකොට ඔන්න කාලයත් එක්ක වේගය වෙනස් වෙන සම්බන්ධය ඔයගොල්ලෝ ගත්තා. මේක පළවෙනි සමීකරණේ කියමුකෝ. හා මේක දෙවෙනි සමීකරණේ. මේක තව පාරක් කාලයේ විශේෂයෙන් අවකලනය කරොත් මොකක්ද වෙන්නේ? ත්වරණය. අන්න ත්වරණය එනවා මොකක්ද වෙන්නේ? a ω ළමයි cos ωt ගේ අවකලනය මොකක්ද? ඍණ sin ωt වාරයක් ඇතුළේ එකේ කලණය ඔමෙගා. අන්න ඔගලුන්ට එනවා ඒ සමානයි ඍණ ඒ ඔමෙගා වර්ගය cos ωt කියන සමීකරණය. සෝරි sin ωt කියන සමීකරණය. මේ මොකද්ද? කාලයත් එක්ක සරල අනුවත්ති චලිතය දෙන වස්තුවක ත්වරණය වෙනස් වෙන ආකාරය දක්වන සමීකරණය 3. හරි. ඉතින් දැන් අනිත් සමීකරණ ගන්න මේ වගේ ගේම ගහන්න තින් ඉතින් දැන් ඔගොල්ලොන්ට මේ මෙතන තියෙන්නේ පේනවද මේ කාලයත් එක්ක වේගය යන්නේ cos වක්‍රයක ආකාරයට කාලයත් එක්ක විස්ථාපනයේ sin වක්‍රයක ආකාරයට වෙනස් වෙන්න ඕන. ඒතර මේකත් යන්නේ sin වක්‍රයක ආකාරයටම තමයි. හැබැයි මෙතන ධන එකක් තියෙන්නේ මෙතන ඍණ එකක් තියෙන්නේ කියන එකත් සැලකිලිමත් වෙන්න ඕන. ඒතර මම කියන්නේ ප්‍රස්ථාර අදින එකත් මේ ඔස්සේම හිතලා අඳින්න පුළුවන්. මේක විතරක් මතක තියාගත්තොත්. ඒතර ඔයගොල්ලෝ මයින් අහනවා කෝ ඉතින් අනිත් සමීකරණ a සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x එහෙම. ඉතින් පොඩි දෙයක් නේ කරන්න තියෙන්නේ. මේ තුන්වෙනි සමීකරණ හිතන්න. ওই තුන්වෙනි සමීකරණය මට ලියන්න පුළුවන් නේද a සමානයි හරි ඍණ ඔමෙගා එකක් ඔමෙගා වර්ගයක් එළියට ගත්තොත් මේ තුන්වෙනි සමීකරණ මේකෙන් ඍණ ඔමෙගා වර්ගයක් එළියට ගත්තොත් මොකක්ද දෙන්නේ? a sin ωt නේ දෙන්නේ. ඉතින් මේ පළවෙනි සමීකරණයෙන් a sin ωt වෙනුවට x දාන්නකෝ. රයිට්. ඒතර ඔයගොල්ලොන්ට එනවා a සමානයි ඍණ ඔමෙගා වර්ගය x කියන සම්බන්ධය. හරි. ඉතින් එතකොට දැන් විස්ථාපනයයි වේගයයි අතර සම්බන්ධය. පොඩි දෙයක් නේද කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ පළවෙනි සමීකරණය ඔමෙගා එකකින් ගුණ කරන්න. හරි. මම මෙතන කරන්නද මේ පළවෙනි සමීකරණේ ඔමෙගා එකකින් ගුණ කරන්න. මොකද්ද දෙන්නේ එතකොට x ඔමෙගා සමානයි a ඔමෙගා sin ωt කියලා එනවනේ. හරි. එතකොට දැන් ඕගොල්ලෝ කරන්න මේ දෙක එකතු කරන්න. මොකද මේක අපි හිතමුකෝ ඊළඟ සමීකරණය කිය. මොකක් හරි ඈ තරුවක් හරි දාමුකෝ. මේ සමීකරණය කියමු. ওই තරු සමීකරණය දැන් වර්ග කරලා ඕගොල්ලෝ මේ වේග සමීකරණ දෙකට එකතු කරන්න. දෙකට එකතු කරන්න. දෙකත් වර්ග කරලා එකතු කරන්න. දැන් මොකක්ද දෙන්නේ බලන්න මේ පැත්තේ එනවා v වර්ගයක්.
මෙතනිනවා x වර්ගයේ ඔමේගා වර්ගය මේ පැත්තේනවා v වර්ගයක් මේ මේ පැත්තේනවා v වර්ගයක් එහා පැත්තේනවා මොකක්ද a වර්ගය ඔමේගා වර්ගය sin වර්ගය ඔමේගා t ධන මේ පැත්තේනවා a වර්ගයේ ඔමේගා වර්ගයේ cos වර්ගයේ ඔමේගා t මෙතනිනවා v වර්ගය ධන x වර්ගයේ ඔමේගා වර්ගය සමානයි මෙතනින් a වර්ගයේ ඔමේගා වර්ගය එලියට ගන්න A varge omega varge eliyata gattot meka athule eno sin varge omega t dana cos varge omega t kiya. Oge dannawa sin varge t tata cos varge t tata ekathu karoth ekak enne. Hari etara apita awa menna mehema sambandhayak v varge dana x varge omega varge samanai a varge omega varge. Ethe otane v vargayak ukta karamuko api. Right? V vargayak ukta karoth mokadda? A varge omega varge rina x වර්ගයේ omega වර්ගය. හරි. මෙතන v වර්ගය සමානයි omega වර්ගය a වර්ගයේ ඍණ x වර්ගය කියලා ගන්න පුළුවන්. විස්ථාපනයත් එක්ක වේගය වෙනස් වෙන සමීකරණය ගන්නත් පුළුවන්. හරි. ඕකයි කතාව ඉතින්. හරි. එතකොට මම අර කලින් කිව්වා වගේ මේ දේවල් ගැන වැඩිදුර දැනගන්න කැමති නම් පොඩ්ඩක් අදහස ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඊට අමතරව ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඕගොල්ලෝගේ යාළුවෝ ප්‍රයෝජනයක් ගයි කියලා හිතෙනවා නම් ෂෙයා පාරක් දාන්න. සාලුතින් බලනවා නම් කෙනෙක් ඔය මොකද්ද subscribe ද මොකද්ද scene එක ඔබන්න මේ සාමයේ මෙහෙම දෙයක් දැන් හිතන්නකෝ දැන් සර් දැන් මේක යාළුවන්ට ෂෙයා කරොත් සර් කිව්වනේ දැන් මේක තරගයක් කියලා තරග විභාගයක් කියලා කිව්වනේ ඉතින් එතකොට ඒගොල්ලෝ මේක වැඩ කරලා ඒගොල්ලෝ අපිට වඩා ලකුණු ගත්තොත් එහෙම වෙන්නේ නැහැ ළමයි මේ ලෝකේ එහෙම වැඩ කරන්නේ නැහැ ඒ කියන්නේ මේ දුප්පත් මිනිස්සෙකුට පොසත් මිනිස්සෙක් උදව් කරලා ඒ එහෙම කරපු හින්දා දුප්පත් තුන පොසත් මිනිස්සෙක් ගැන අහලා තියෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරි. මේ ලෝකේ වැඩ කරන්නේ ඕගොල්ලෝ උදව් කරන තරමට මේ නිකන් රික්තයක් වගේ ඇවිල්ලා මේ ඕගොල්ලොන්ට යම් දෙයක් කිරීමේ හැකියාව වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි. ඒ නිසා අපි ඊළඟ දවස් සෙට් වෙමු. හරි. ඔකේ.